ආයුබෝවන් වාසනාවන් හැමෝටම ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා නිලමේ නම්. අපි ඉන්නේ ගිරි උල්ලේ. එහෙනම් අද කතා කරන්න යන්නේ මේ අලුත් අවුරුද්දේ කිනිය කිරියෙන් පැනියෙන් හැමෝටම උතුරන්න කියලා. එළ කිරි වලින් දවසට රුපියල් 15000ක් විතර හොයන එළ කිරි කොල්ලෙක් ගැන. එහෙනම් හැමදේටම කලින් නිලමේ channel එක subscribe කරන්න. අපි බලමු එළ කිරි වලින් මේ එළ කිරි කොල්ලා රුපියල් 15000ක් විතර හොයන්නේ කොහොමද කියලා. ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක දින හතෙන් කොරියානු භාෂාව ලංකාවටම ඔන්ලයින් නාමල් ගෙදරවත්තගේ ලැබලින් ජීවීමට වට්ස්ඇප් කරන්න. එහෙනම් අද නිලමේ ඉන්නේ අලව්ව ගිරි උල්ල පාර අයිනේ හාහා පුරා කියලා අලුත් අවුරුද්දේ අද කතා කරන්න යන්නේ එළ කිරි කොල්ලෙක් එක්ක. අද නිලමේගේ කතාවේ කතානායකයා ප්‍රභාත් සාලින්ද මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ප්‍රභාත් සාලින්ද එළ කිරි කොල්ලෙක් කියලා පටන් ගත්තේ. සාමාන්‍යයෙන් අපේ ගම්වල කිරි හරක් ඇති කරන අපේ කිරි ගොවි මහත්තුරු, ඒ වගේම ඒ වගේ හරක් ඇති කරන කට්ටිය හම්බෙන කිරි ටික කිරි එකතු කරන මධ්‍යස්ථානයකට දෙනවා, නැත්නම් ගමේ බෝතල් 3ක් 4ක් ඉක්ුණ ගන්නවා, ඒ වගේ කරනවා. නමුත් ප්‍රභාත් මහත්තයා දවසට රුපියල් 15000ක් විතර හම්බ කරනවා එළ කිරි වලින්. ඇත්තට මේ කතාව කොහොමද වෙන්නේ? කොහෙන්ද මේක පටන් ගන්න? දැන් අපි ඉන්නේ කිරි මාමා ළඟ. ඔයාලට පේන ඇති පිටිපස්සෙන් ලස්සනට හදලා තියෙනවා කිරි මාමා ළඟ ඉන්නේ. මොකද්ද මේ කතන්දරේ කොහොමද පටන් ගන්න? මෙහෙමයි, මං ඉස්සලාම හෙව්වා මට බොණ්ඩ හොඳ එළ කිරි ටිකක්. බොණ්ඩ හොඳ එළ කිරි ටිකක්. මට බොණ්ඩ හොඳ එළ කිරි ටිකක්. මට කොයි මට හම්බුන්නේ නැහැ එක තැනකින්වත් හොයාගන්න බැරුණා. ඊට පස්සේ කඩේ ප්‍රෙස් මිල්ක් එකක් අරන් බිව්වා. මට ඒකත් සෙට්ුනේ නැහැ. ඊට පස්සේ මං හිතාගත්තා සතු සතෙක් හරි දෙන්නෙක් හරි අරගෙන මම මේක පටන් ගන්නවා කියලා. එහෙම සතු දෙන්නෙක්ගෙන් පටන් ගත්ත ගමන තමයි අද සතු 6 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කිරි ගවයෝ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක් ඉන්නවා. එළ කිරි දවනවා. දවනවා. එතකොට මෙතන කිරි මාමා මේ කඩේ මොකද වෙන්නේ? එළ කිරි බොන්න පුළුවන් ඇවිල්ලා. මේ කිරි කඩේ දාලා තියෙන්නේ මේ වටේ ඉන්න පාරි අපේ දරුවොන්ට එළ කිරි බොන්න. මං කොයි වෙලාවකවත් කිසිම කිරි එකතු කරන මධ්‍යස්ථානයකට මං කිරි දෙන්නේ නැහැ. මේකේ මම අපේ ගොවිපලේ දොවා ගන්න නැවුම් එළ කිරි ටික තමයි මම මේ අවුට්ලට් එකට දාලා මම මෙතන මිනිස්සුන්ට සෙල් කරන්නේ. ඒ කියන්නේ දැන් වතුර පොඩ්ඩක්වත් කලවම් කරලා නැහැ. සාමාන්‍යයෙන් එහෙම නැදනේ. එහෙනම් මට අතලයක් ගන්න බෝතල් දෙකක් කරලා විකුණනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. මට ඕනේ මිනිස්සුන්ට හොඳම දෙයක් දෙන්න. අපි දෙයක් හරියට කරොත් ඒ දෙයට පැවැත්මක් තියෙනවා. ඒකින්ද තමයි අද මිනිස්සු ගොඩක් මං වට එකතු වෙලා ඉන්නේ. එතකොට දැන් කිරිගව පාලනය සම්බන්ධයෙන් ඔබතුමා ඉගෙන ගත්තද? ඉගෙන ගත්තා කියන්නේ මගේ පොඩි කාලේ පොඩි අත්දැකීමක් තියෙනවා. හැබැයි ඊට පස්සේ මං සත්තු දෙන්නෙක්ගෙන් පටන් අරන් දෙන්නගෙන් තව එක්කෙනෙක් මට වර්ධනය කරගන්න පුළුවන් කියලා මට ටැලන්ට් මේවා වෙනකොට මම ඊට පස්සේ 3 දෙනාගෙන් 4 දෙනාට ගියා, 4 දෙනාගෙන් 5 දෙනාට ගියා, 5 දෙනාගෙන් 6 දෙනාට ගියා. මට දැන් 6 දෙනාගෙන් 12 දෙනෙකුට යන්න තමයි මට ටාගට් එක. ඒ කියන්නේ දැන් එතකොට වර්තමාන වෙනකොට මේ කිරි මාමා මේ කිරි කඩේට එළකිරි චුට්ටක් බොන්න, ඒ වගේම එළකිරි ගන්නත් පුළුවන් නේද? අනිවාර්යෙන් බෝතල් ගන්න පුළුවන්. බෝතල් ගන්නත් පුළුවන්. ඒ වගේම මෙයාලගෙන්ම නිෂ්පාදනය කරන මෙයාලගේ ෆාම් එකෙන්ම ඒ ගොවිපලෙන්ම දොවාගත්ත නැවුම් පිරිසිදු එළකිරි වලින් හදපු කිරි ටොපි තියෙනවා. එතකොට ඔය ටික ඔය ප්‍රොඩක්ට් ටික මෙලිදී ගන්න පාරිභෝගිකයෙක් එක්ස්ප්‍රෙස් වෙලා ඉන්නවා. එතකොට මම ඔබතුමාගෙන් ඇහුවේ මේ ඉගෙන ගත්තද කියලා. දැන් ඔබතුමා අතන දාලා තියෙන ප්‍රදර්ශනය කරලා අතින්වත් අල්ලන්නේ යන්ත්‍රානුසාරයෙන් පිරිසිදුව දුවා ගන්න ලද නැවුම් මෙලකිරි තමයි තියෙන්නේ. ඒ පිළිබඳ අපිට පොඩ්ඩක් දැනුවත් කරමුකෝ කොහොමද මේ කටයුතු වෙන්නේ කියලා. මෙහෙම සාමාන්‍යයෙන් මම පාන්දර 4:00 නැගිටින්නේ. නැගිටලා මම නැගිටිනකොට සත්තු ටික නැගිටලා බලාගෙන ඉන්නවා කිරි වැස්සියෝ ටික. ඒ කරලා ඒ කට්ටිය නාවලා කරලා ගාල් හොඳට පිරිසිදු කරලා ඉවරලා මම කිරි දොවන්න පටන් ගන්න. මැෂින් වලින් තමයි දොවන්නේ. මැෂින් එකෙන් දොවන්නේ. එතකොට කිරි දොවන්නෙත් මම, සත්තු ඇති කරන්නෙත් මම, එතකොට කිරි කඩේ විකුණන්නෙත් මම, කිරි කඩේ කරන්නෙත් අපේ අප්පච්චි. කිසිම කෙනෙක් මේකට සම්බන්ධ නැහැ. කිරි සම්බන්ධයක් නැහැ. සියලු දෙනාම එකතු වෙලා ගෙදර කට්ටිය තමයි කරන්නේ. පවුලේ වැඩක් මේ. පවුලේ වැඩක්. එතකොට දැන් මේ පාරේ යන කට්ටිය වටේ පිටේ යන කට්ටිය දන්නවා ඇති. කිරි මාමා කියපුවම මෙතන අනිවාර්යෙන් කිරි කඩයක් තියෙනවා. එළ කිරි එකක්, නැවුම් එළ කිරි එකක් බොන්න පුළුවන්. මම ඒක කියන්නේ හේතුව මොකද මමත් ආපු ගමම කරේ එළ කිරි එකක් බීපු එක. ආහා පුරා කියලා අලුත් අවුරුද්දේ අද ජනවාරි පළවෙනිදා ආපු ගමන් ඉස්සෙල්ලාම කරේ එළ කිරි එකක් බීපු එක. ඇත්තරම ඒ නැවුම් බව අපිටත් දැනෙනවා. දැන් මට අහන්න ලැබිච්ච කතාවක් තියෙනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් එළ කිරි විකුණලා, කිරි බෝතල් විකුණලා, එතකොට කිරි ටොපි විකුණලා
රුපියල් දවස රුපියල් 10000 15000 හම්බ කරනවා කියන එක ඒක විහිළුවක් වෙන්න ඇති කියලා. ඇත්තට මෙහෙම ආදායම ගැන කිව්වොත් එහෙම ආදායමක් තියෙනවා. හරියට කරන හින්දා. මගේ දවසක ආදායම රුපියල් 15000ක් 20000ක් වගේ අතර වෙනවා මේ වෙනකොට. මම කියන්නේ කවුරු හරි කෙනෙක් රටකජු වික්කත් අවුරුදු 10ක් හරියට රටකජු වුණා නම් ඒ මනුස්සයාට රේන්ජ් රෝවරයක් හරි පදින්න පුළුවන්. හරියට කරා. හරියට කරා. හරියට කරා. කරන දේ හරියට කරන්න ඕන. කරන දේ හරියට කරන්න ඕන. ඒක තමයි කලින් ඇහුවෙත් අර ඇත්තම කිව්වොත් එලකිරි නැවුම්ම බොණ්ඩ තියනවා කියනවනේ ඕන කෙනෙකුට ආසයි. නමුත් වර්තමානයේ වෙනකොට ඇත්තම හොඳ කිරි ටිකක් පිටිකිරි තමයි හතර වටේම තියෙන්නේ. ඒ හොඳ කිරි ටිකක් බොන්න කෙනෙක් නැහැ. තව කතාවක් මට මතක් වෙනවා. දැන් ඔයාලගේ හදන කිරි ටොපි එක අපිට අප්පච්චි කියනවා මේක රටක් යවනවා කියලා. ඒක තමයි අපිට පොඩ්ඩක් කියන්න. දැන් පිටරට ඉන්න අපේ රටේ දරුවන්ට යවන්න අම්මලා තාත්තලා ඇවිල්ලා අපෙන් එලකිරි ටොපි අරගෙන යනවා. ඇත්තටම මේක හොඳයි රසයි. ඒ වගේම මේ මාස දෙකක් වගේ කල් තියා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. කිසිම රසකාරකයක් કૃතිම රසකාරකයක් දාන්න නැතුව හදන්නේ. කිසිම දෙයක් නැතුව හදන්නේ. තනිකර එලකිරි සීනි පමණයි මේ කිරි ටොපි එකේ තියෙන්නේ. එතකොට ජපානයේට සෞදි, කටාර්, කුවේට්, ඩුබායි ඔය වගේ කොරියා ජවන්න රටවල් වලට ඒ වගේ රටවල් වලට මගේ එලකිරි එක යනවා. මේ කිරි ටොපි එක යනවා. එහෙනම් අපිට කියන්න ඇත්තටම අපි ඉන්නේ මේ අලව්ව ඉඳලා මේ කිරිඋල්ලට යන ප්‍රධාන මාර්ගයේ පාර අයිනේ. ඉතින් මෙතන හරියටම කිරි කඩේට කිරි මාමා කඩේට එන්නේ කොහොමද? කිරි එකක් බොන්න හරි මගෙන් යන ගමන් එන්න හරි මේ පාර ගැන අපිට පොඩ්ඩක් කියන්න එන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා? අපි මේ ඉන්නේ අලව්ව කිරිඋල්ල පාරේ හරියටම කුඩගම්මන කියන ග්‍රාමයේ ප්‍රධාන මාර්ගයමයි. මේ පාරේ කවුරු හරි යවෙනවා නම් අනිවාර්යෙන් එන්න කිරිමාම ගාවට ගොඩ වෙලා එලකිරි එකක් බීලා යන්න. කොහොමද එලකිරි වල ඔරිජිනල්ම රස දැනගන්න? රස දැනගන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කිරි ටොපි එකක් තියෙනවා. මේ චුට්ටි දේවල් අපි කතා කරමු, පුංචි දේවල් කිරි ටොපියක්. හැබැයි කිරි ටොපියේ තියෙන රහ අපිට මේ කටින් විස්තර කරන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ඒක කාපුවාම ඒ දැනෙන දේ කටින් විස්තර කරන්න බෑ. ඇත්තටම ඒ වගේ දෙයක් මිලදී ගන්න පුළුවන් ද ඔයාලට කතා කරලා රටේ ඕන කෙනෙකුට? අනිවාර්යෙන්. මේ කිරි ටොපිය වහා ඇබ්බැහි වෙන සුළුයි. වහා ඇබ්බැහි වෙන සුළුයි. කෙලිව ඇඩික්ට් වෙන කතන්දරයක් තියෙනවා. එතකොට මේ කිරි ටොපි එක ගන්න පුළුවන්. තාම අපි ඩිලිවරි කරන්නේ නැහැ. අලව ගිරුල්ල පාරේ කවුරු හරි මේ පැත්තෙන් යවෙන කවුරු හරි ඉන්නවනම් අපිට කලින් කතා කරන්න පුළුවන්. අපිට පුළුවන් ඒ කෙනෙක්ට සම්බන්ධ කරලා අපිට එහෙම ඒ කට්ටියට මේ ලබා දෙන්න. ඒ වගේම ඕනනම් කතා කරලා පස්සේ කොහොම හරි එවා ගන්න විදියක් හදා ගන්න පුළුවන් කට්ටියත් එක්ක කතා කරලා. ඔව්. ඒ වගේම වර්තමානයේ ලංකාව කියන්නේ අද ඉඳලා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන රටක් වෙන්න පුළුවන්. මොකද වටේ තියෙන වාතාවරණය මිලගෙනන් එතකොට මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක. එතකොට ගොඩක්ම කට්ටිය දගලන්නේ රට යන්න. තරුණ පිරිස් අහුතරයක් යන්නේ රට දන්න. ඒ වගේම ගොඩක් කට්ටිය තමන්ගේ ව්‍යාපාර අවහිර වෙලා අඩපණ වෙලා අතහැරලා දානවා. කතන්දර ගොඩක් වෙනවා. ඒ අතරතුරේ හරක් දෙන්නෙක්ගෙන් කිරි හරක් දෙන්නෙක්ගෙන් කිරි දොවලා පුංචියට කිරි කඩයක් පටන් අරගෙන වර්තමානයේ තුලදී කිරි මාමා කියන ඒ සන්නාමය හදාගෙන හොඳ ප්‍රොඩක්ට් එකක් මිනිස්සුන්ට දීලා හොඳ තත්ත්වයකට එන්න දඟලපු ඔබ අද ඉන්න තත්ත්වෙත් එක්ක තරුණ පරපුරට කියන්න පුළුවන් මොනවද? ඇත්තටම මං කියන්නේ අපේ රටේ ඉන්න තරුණ පරපුර මේ ගොවිතැන කියන දෙයට සම්බන්ධ වෙන අඩුයි. අඩුයි කියන්නේ බහුතරයක් අඩුයි. සම්බන්ධ වෙන්නෙම නැති තරම්. දැන් අපේ අම්මලාගේ තාත්තලාගෙන් පස්සේ ගත්තොත් මේ ක්ෂේත්‍රයට බැහැපු තරුණයෙක් විදිහට මම දැක්කේ ඇත්තරම මේ ක්ෂේත්‍රයේ තියෙන මේ අර තියෙන ගැප් එක. ඒ මිනිස්සුන්ට මේ දේ නැති වෙවිගෙන යන දේ. ඒ කියන්නේ ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න පුළුවන් නම් එතන ඔපචුනිටියක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඕනම තරුණයෙකුට හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ තුලින් රටට සේවයක් වෙනවා. ඒ වගේම සමාජයට සේවයක් වෙනවා. එයාට නොදැනීම ලොකු ආදායමකට යන්න පුළුවන් තත්ත්වයකට එනවා. ඒ කියන්නේ හොඳ විදියට වැඩක් කරොත් කවදාවත් වරදින්නේ නැහැ. කොයි වෙලේ හරි ඒ වැඩේ ගොඩ එනවා. අනිවාර්යෙන්. ඉතින් අවසන් වශයෙන් මට පොඩ්ඩක් කියන්න, ඔබතුමාව සම්බන්ධ කරගන්න දුරකථන අංකය කොහොමද සම්බන්ධ කරගන්නේ? ඔව්, මගේ දුරකථන අංකය තමයි 0711 43 62 92. ඒ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඒ වගේම නැවත වතාවක් ඉන්න තැන මතක් කරන්නම්, අලව්ව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ
කුඩගම්මන කුඩගම්මන කියන ප්‍රදේශයේ තමයි හරියටම ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන පාරයි ඉන්නේ. අපි අලව්ව පැත්තේ ඉඳලා ගිරිඋල්ල පැත්තට යනකොට පාරේ දකුණත පැත්තේ කිරිමාම කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ලස්සන තැනක් තියෙනවා. හරියටම පාර දෙපැත්තේ තියෙන වෙල්ලෑය වෙල්ලෑය ඉන්නේ තමයි තියෙන්නේ. හරි ලස්සන තැනක්. පාඩුවේ නිදාසෙ ඉඳගෙන රස්තේට එලගිරි කෝප්පයක් බොන ගමන් කිරි ටොපි කෑල්ලක් කාලා පොඩ්ඩක් අර හිතේ ගතේ තියෙන පාළුව මහන්සිය අර අපේ තියෙන නිදහස් ගතිය පොඩ්ඩක් එළියට ඇදලා ගන්න පුළුවන් තැනක්. අද මේ කතා කරපු දේ තුලින් තරුණ ඔබගේ හිතේ තියෙන ශක්තිය වැඩි වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපිටත් දෙයක් කරන්න පුළුවන්. නිකන් හිතලා කිරිහරක් දෙන්නෙක්ගෙන් පටන් ගත්ත මේ ව්‍යාපාරය, මේ පුංචි ගොවිපල, අද කිරිහයක් 6 දෙනෙක් ඉන්නවා. මම 1 2 3 4 5 කියලා 6 වෙනකන් වැඩි කරගත්තා. මට අද 6 12 කරගන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් තියාගෙන මම කතා කරන්නේ. එතකොට කවුද හිතුවේ එලකිරි වලින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා? තමන්ගේ සන්නාමයක් හදාගෙන මිනිස්සුන්ට හොඳ දෙයක් දීලා තමයි අද මොහු මේතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔහුගේ ජීවිතය තුලින් ඔබේ ජීවිතයට පුංචි හරි දෙයක් තියනවා නම් එකතු කරගන්න මං හරි කියලා හිතනවා මම. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. එහෙනම් අද කතා කරේ එලකිරි කොල්ලෙක් ගැන, එලකිරි කතාවක්. එහෙනම් ජනවාරි පළවෙනිදා අලුත් අවුරුදු උදාවත් සමග හැමෝටම කිරියෙන් පැනියෙන් එලකිරියෙන් හරි කමක් නැහැ ඉතිරිලා යන්න ඕනේ ජීවිතේ සතුරු වෙන්න ඕනේ ප්‍රශ්න ඔක්කොම නැතිලා කියලා මතක් කරන ගමන් අපි යනවා විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න. අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න. නිලමේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.